ගත්තාම ජාතික ජනබලවේගයේ ප්‍රධාන කොටස් කරවන ජනතා විමුක්ති පෙරමුණ JVP එක සම්බන්ධයෙන් ගන්නකොට ඔවුන්ට ලොකු ඇරියස් එකක් තියෙනවා කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ කතා වෙනවා. මේ වචනේ මම එකයි පාවිච්චි කරන්නේ. මොකද පක්ෂ තහනම් කරලා ඝාතන සිද්ධ වෙලා නායකයින් ඝාතනයට පත් වෙලා හිරේ දාලා බොහෝ දේවල් සිද්ධ වෙනවා පක්ෂෙට. එතකොට දැන් යම් කිසි විදිහකට ඔවුන් කාලාන්තරයකට පස්සේ ඉතිහාසයේ පළමු වතාවට ඔවුන්ට බලය ලැබෙනවා. අර මං කිව්ව කලින් වචනේ ඇරියස් එකක් තියෙනවනේ. එතකොට ඔවුන්ට පරණ දේවල් එකපාරට අමතක කරන්න බෑනේ. ඔවුන් හැම කෙනෙකුටම මේ මතකයේ තියෙනවා. යම් කිසි විදිහකට බලයට පැමිණුණු මොහොතක ඔවුන්ට කරපු අඩම් තේට්ටම් සහ ඒ සිද්ධි සියල්ල ඒක රාශී කරගෙන පරිගැනීම කියන චේතනාව මූලික වුණොත් රටේ ජනතාවට විශ්වාසයක් දෙන්න පුළුවන් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ ඔබලා ජයග්‍රහණයක් කළොත් කියලා. මම ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් නෙවෙයිනේ මම ජාතික ජනබලවේගයේ සමාජිකයෙක්. මමත් මේ ජනතා විමුක්ති පෙරමුණ එක කිට්ටුවෙන් වැඩ කරනවානේ. ඒකෝට අපේ ව්‍යාපාරය තුල උදේශාන් මෙහෙම ඇහුවොත් ඇයි අපි මේක කරන්නේ? ඇයි අපි මේ දේශපාලනය කරන්නේ? ඇයි අපි ජාතික ජනබලවේගයක් ගොඩනගන්නේ? ඇයි ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය ගොඩනගා ගන්න? අවුරුදු දැන් 50කට කිට්ටුයිනේ 65 ඉඳන්නේ. හරි? බලයට කිට්ටු වෙලාවක් නැහැ. අසීමිත ලෙස මර්ධනයට මූණ දෙන්න පීඩාවට මූණ දෙන්න සිද්ධ වෙලා තාම ඒක රැකගෙන ඉන්න කට්ටිය මට හැමදාම හම්බ වෙනවා. ඔවුන්ගේ ගෙවල් පුච්චලා පවුලේ අය මරලා ඒත් ඉන්නවා. ඇයි ඉන්නේ? මේ කවදා හරි බලයට ඇවිල්ලා පලි ගන්න කියලා ඉන්න චේතනාවකින්ද? නැහැ. ඒගොල්ලොනේ දේශපාලන අරමුණක් තියෙනවා. මේ ලෝකය මේ රට මීට වඩා හොඳ තැනකට එන්න පුළුවන්. ඒක තමයි ඒගොල්ලොන්ගේ වගකීම කියලා. එතකොට ඒගොල්ලොන්ට නැති වෙච්ච දේවල් ඒගොල්ලොන්ගේ කැපවීම ඒගොල්ලෝ දරාගන්නේ කවදා හරි අපි කියන දේ අපේ ඒ දේශපාලන අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවත් එක්ක. ඇත්තටම මට හම්බ වෙන මිනිස්සු මේ සමාජයට ආදරය කරන අය. මේ රටේ මිනිස්සුන්ට ආදරය කරන අය. මේ රට මීට වඩා හොඳ තැනකට එන්න පුළුවන් කියලා විශ්වාස කරන අය. එතකොට ඔබ හිතනවාද ඒ වගේ කණ්ඩායමක් බලයට ආවම අවුරුදු ගානකට ඉස්සෙල්ලා වෙච්ච දේවල් වලට පලි ගැනීම කියලා ඒගොල්ලොන්ගේ මුල්ම චේතනාව වෙන්නේ? මං කියන්නේ ඒගොල්ලන්ට එතන එන ආස්වාදය මෙච්චර කට්ටක් කාලා මෙච්චර කැපවීම කළා දැන් අපිට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා රට හදන්න. අවස්ථාවක් ආවම අපිට වෙලා තියෙයිද පලි ගන්න? මං කියන්නේ ඒක කොහොමද ඒක වෙන්නේ? ඔය ප්‍රශ්නේ එන්නේ එවැනි හැසිරීම් තියෙන අයගේ. අමතක කරන්න එපා ජයා ජයවර්ධන 1977 බලයට ආවම සති දෙකක් පොලිසියට නිවාඩු දුන්නා. මොකටද? මිනිසුන්ට ගෙවල් වල ඉඳගෙන නිවාඩු ගන්න සංහාරයක් සිද්ධ වෙනවා. මහා විනාශයක් තමයි. මොකද්ද කිව්වේ? ගිහිලා පලි ගන්න. පලි ගත්තා. හරි? ඊට පස්සේ ආපු ආණ්ඩුත් බලයට ආපු ගමන් මොකද්ද කරන්නේ? ඔවුන්ගේ දේශපාලනට විරුද්ධ අය සියලු දෙනාම එළියට දානවා. දැන් පැහැදිලිව මම මේ ප්‍රශ්න මතු කරන්නේත් ඔන්න ඔය කියන කාරණා මත ඔය ඉතිහාස කාරණාත් එක්ක සියල්ල ඉතින් ඒගොල්ලොන්ගේ සංස්කෘතිය. ඉතින් ඒගොල්ලොන් මේ ප්‍රශ්න අහන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ දන්නේ ඒ ක්‍රමය. දැන් බය වෙලා ඉන්නේ. දැන් ඒගොල්ලන්ට හිතා ගන්න බැහැනේ අවදේශාන් මීට වඩා වෙනස් මිනිස්සු ඉන්න පුළුවන් කියලා මේ ලෝකේ. මීට වඩා ආදරණීය මිනිස්සු මීට වඩා වෙනස් විදියට ලෝකෙ දිහා බලන මිනිස්සු ඉන්නවා කියන එක ඒගොල්ලොන්ගේ මං කියන්නේ ඒක සංකල්පයක්වත් ඒගොල්ලන්ට එහෙම නැහැ. ওই ප්‍රශ්නය අහන අය. ඉතින් ඒගොල්ලෝ දකින්නේ ඒගොල්ලොන්ගේ තැන ඉඳගෙන. මොකද ඒගොල්ලෝ ආවොත් කරන්නේ ඒක තමයි. අපි ආවම එහෙම නැහැ. අපේ දේශපාලන අරමුණු සහ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස්. මේක අතිශයින්ම මානුෂීය මනුෂ්‍යත්වය මූලික කරගත් දේශපාලනයක්. සමගි ජන බලවේගයකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පොදු ජන පෙරමුණට වෙන්න පුළුවන්. ඔවුන්ගේ තිබුණු ඡන්ද ප්‍රමාණයත් එක්ක ගන්නකොට, ආසන සංඛ්‍යාවත් එක්ක ගන්නකොට, ඔවුන්ට කියන්න පුළුවන් අපිට තව ආසන 10ක් 15ක් තිබ්බනම් හොඳයි. 10 15 20 30 කියන ඉලක්කම් වලින් තමයි AI කතා කරන්නේ. නමුත් අපි ජාතික ජන බලවේගය ගත්තට පස්සේ ඔපතුමිය ළඟ ඉන්නේ 3 දෙනයි. එහෙමනම් මේකේ බලයක් පිටවගෙන පාර්ලිමේන්තුවක් හදාගන්න තව 110ක් අවශ්‍ය වෙනවා. 110ක් තිබ්බොත් 113යි. ඒකයි මම කිව්වේ මේක ආණ්ඩු මාරුවක් නෙවෙයි බල පෙරලියක් කියලා. එහෙම අවස්ථා ඉතිහාසයේ තියෙනවා. ඒවා සුවිශේෂී. මේක විප්ලවීය මොහොතක්. මේක විප්ලවීය මොහොතක්. අපි විප්ලව මෙතෙක් කල් තේරුම් ගන්නේ පාර සටන් වලින් දිනන දේවල් හැටියට. හැබැයි මේක හැම විප්ලවයක් නෙවෙයි. මේක මැතිවරණයක් හරහා සිද්ධ වෙන විප්ලවයක්. හරි? ඉතින් එතකොට එහෙම තමයි ඒවා වෙන්නේ.
එතකොට 3 113 120 වෙන්න පුළුවන්. එහෙම මොහොතක අපි ඉන්නේ. ඇත්තටම උදේශාන් අපි මේ මොහොත තේරුම් ගන්න ඕනේ මේක ඓතිහාසික මොහොතක්. හරි අපි සමාජ පෙරලියකට සූදානම් වෙන මොහොතක්. ඒකට බය වෙන්න නෙවෙයි ඕනේ. ඒක වැළඳ ගන්න ඕන දෙයක්. ඒක තමයි මේ රටට අවශ්‍ය. මේ අවුරුද්ද තුල ලංකාවේ ජීවත් වෙන්න ලැබීම වාසනාවක්. ඇතියට මම දකිනවා. හැමෝටම හම්බ වෙන්නේ නැහැ මෙහෙම අවස්ථා. මෙහෙම දෙයකට සම්බන්ධ වෙන්න. මෙහෙම දෙයක කොටස්කරුවෙක් වෙන්න. හරි? එහෙම මොහොතක් මේක. ඔයා උදේශාන් කවදා හරි ඔයාගේ මුණුපුරන්දර මිනිපිරීලට කියයි මේ කතන්දරේ. මමත් මේකේ හිටියා. මටත් මතකයි. මෙහෙම සංවාද කරා. මමත් කියයි. තව මේ රටේ ඉන්න දහස් ගණන් මිනිස්සු මේ අවුරුද්ද මතක් කරගනි. එහෙම මොහොතක් මේක. විශේෂයෙන්ම කාන්තාවන් නියෝජනය කරන කාන්තා සමුළු සාර්ථකව රටවට පවත්වා ගන්න වේලාවක කාන්තාවගේ සහභාගීත්වය විශාල වශයෙන් පෙරෙන තිබෙන මොහොතක කාන්තාවන් දරුවන් සහ රටේ සමස්ත ජනතාව පිළිබඳව සහ ඔවුන්ට ලබා දිය යුතු පණිවිඩය මොකක්ද මේ වෙලාවේ? අපි දකිනවා විශේෂයෙන්ම අපේ ගැහැණු තුල පුදුම පිබිදීමක්. අර සමාජ පරිවර්තනයේ බල පෙරළිය හොඳම නිමිත්ත ඒක මම දකින විදියට. මොකෝ ගැහැණුන් මෙච්චර කාලයක් හිතුවා නම් දේශපාලනය ඔවුන්ට අයිති නැති වේදිකාවක් ඔවුන්ට අයිති නැති තැනක් අවකාශයක් දැන් ඒ සියලුම සීමාවන් බිඳගෙන ඉදිරියට එනවා. ඒක අපිට විශාල ශක්තියක් අපේ බලවේගයට විශාල ශක්තියක් විශාල බලාපොරොත්තුවක් දෙන එකක්. මම ඉල්ලා සිටිනවා අපිත් එක්ක එකතු වෙන ගැහැණුන් සියලු දෙනාටම සූදානම් වෙන්න මේ පාර පාර්ලිමේන්තුවට අපි යන්නත් වෙනවා ඒකටත් සූදානම් වෙන්න අපි මේ පාර්ලිමේන්තුව තුල විශාල වෙනස්කම් බලාපොරොත්තු වෙනවා ඒකේ එකක් කාන්තාවන්ගේ නියෝජනය අනිවාර්යයෙන්ම වැඩි විය යුතුයි